පාසල් නැවත විවෘත කිරීමෙන් පසු අධ්‍යාපන කටයුතු ආරම්භන ලෙස ගුරුවරුන් දැනුවත් කරන්නේ ඉල්ලා මෞපියන් පිරිසක් අද නාරාහෙන් පිට අභිහාරාමාධිපති පූජ්‍ය මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන් හමු වී සංදේශයක් බහර දුන්නා. එනිසා අපි ආණ්ඩුවට කියනවා ගුරුවරුන්ගේ ප්‍රශ්න දිග්ගප්පන්නේ නැතුව ගුරුවරුන්ගේ ප්‍රශ්න තවදා වපුරන්න දෙන්නේ නැතුව නම්ය සීලිය වෙලා ආණ්ඩුව පැත්තෙන් මේ ප්‍රශ්න විසඳන්න කටයුතු දැන් කරගෙන යනවා අපිත් මැදිහත් වෙලා. ගුරුවරුන්ට කියන්නේ සෑම ගුරුවරයෙක්ම නම්ය සීලිය වෙලා දරුවන් අනාගතය ගැන හිතලා දරුවෝ ගැන හිතලා ඔබ හැමදෙනාම විශේෂයෙන්දා වාර්තා කරන් දරුවන් උගන්වන්න අපේ ළමයි අසරණ වෙලා අනාථ වෙලා ඒක නිසා කරුණාකර අපි ඉල්ලා සිටිනවා හැම ගුරුවරයෙක්ෙම කරුණාකර දරුවෝ ගැන අනුකම්පා කරලා විශේෂයෙන්දා වැඩට ආපෝ වෙන්න කියලා ඒ නිසා ළමංගේ අධ්‍යාපනය ලබා දෙන්න ඉතුරු ප්‍රශ්න ටික අපි පස්සේ බලාගමු මොකක් හරි තියෙනවනම් 21 වෙනිදා අනිවාර්යෙන්ම පාසල් විවෘත කරන්න මොකද එහෙම නොවුනොත් සංවිධානයක් විදියට අපිත් මේ කටයුත්ත වෙනුවෙන් විරෝධතාවයට පෙළ ගැහෙනවා ආයේ ගුරු භවතුන් විදුහල්ලට නොපැනින බවක් අපිට දැනෙනවා ඔබ වර්ජනයේ නියලි ඉන්නවා ඔය විදිහට නම් ඔබ පාරට බැස්සා වගේ නෙවෙයි 43 ලක්ෂයක් වූ දරුවන්ගේ දෙමව්පියෝ ටික පාසල වට කරන දවස ගොඩක් ඈත නෑ ස්ටාලින් ප්‍රධාන මාපියා කරුවන්ට කුණුතක්කලි ගහන විදිය ඉතා පැහැදිලිව දෙමව්පියෝ විසින් මෑත කාලයේදී පෙන්නාවි. රත්තරන් ගුරු මෑණිවරුන් පියවරුන් 21 වෙනිදා පාසලට එන්න සූදානම්. ඒක නැති කරන්න උත්සාහ කරන්න එපා. මට තනියෙන් පුළුවන් නම් පිටරයක් අරගෙන ගිහලා ස්ටාලින්ගේ මූණට දමල ගහන්න. මම ඒක හරි කරනවා. එළවණු චෝදනා සම්බන්ධයෙන් ගුරු සංගම්ද අද ප්‍රතිචාර දැක්වුවා. අර කුට්ටිය ආරච්චි කියලා එයා කියන කුණු පිටර තක්කාලි ප්‍රහාර එල්ලවේ ඉස්සරහට කියලා. අපි කියනවා ඔයාට වඩා චණ්ඩියෙක් 6 වෙනිදා උද්ඝෝෂණ වලට කලිමුත් විවිධ ප්‍රකාශ කළා. ඒ තමයි පොලිසිය බාර ඇමති ඔහෙලගේ ආණ්ඩුවේ සරත් වීරසේකර. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අපිට දැනුම් දුන්නා 11 වෙනිදා උදෑසන 11ට සාකච්ඡාවක් පැවැත්වෙන බවට. නමුත් දැන් හදිසි අද දැනුම් දීලා තිබෙනවා එම සාකච්ඡාව කල් තැබූ බවට. අපිට සැකයක් තිබෙනවා මේ සාකච්ඡාව මේ විදියට කල් තබන්නත් යම් කිසි ආකාරයකට අධ්‍යාපන අමාත්‍යාංශයේ දායක වුණාද කියන ප්‍රශ්නේ. අපි දන්න විශේෂයෙන්ම මේ වෙනකොට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සූදානම් කිරීමේ වාතාවරණයක තමයි රජය කටයුතු කරමින් තියෙන්නේ. මේ සියල්ල සාකච්ඡා කරන සියලුම පාර්ශව සමග සාකච්ඡා කරනවා ගුරු විද්‍යාල්පතිවරු සමග නැතුව. අපිට පැහැදිලිව පේන දෙයක් තමයි ආණ්ඩුව පැත්තෙන් දෙමව්පියෝ උසිගැන්වීම් ක්‍රියාවලිය. එවැනි ප්‍රචාර කරන එකම විහිළුවක්. අනිවාර්යයෙන්ම අපි පැහැදිලිවම ඉන්න ස්ථාවරයක 21කට කලින් අපිට තීන්දුවක් ලබා දිය යුතුයි කියන එක.